හලෝ ගයිස්, කොහොමද යාලට? තවත් ලස්සන දවසක් ගෙවුණු විදිහට මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න යන්නේ. ඉතින් උදේම නැගිටපු ගමන් ගේ අස්පස් කරලා දැන් ඉතින් අතු ගන්න තමයි යන්නේ. ඉතින් ඒ ළඟට බබාවත් නාවෙලා එයාවත් ලැස්ති කරගන්න ඕන. මේ දවස්වල හැමදාම බබාල නාවන්න පුළුවන් නම් නාවන්න. ඒක ගොඩක් හොඳයි අරගේ ඇඟට. මෑට්නම් හොඳටම දාඩිය දානවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම නාවන්න ඕන. අනිතික දාඩිය බබුල රෑෂස් වගේ මොනව තිබ්බත් ටඟාලි ඉතින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න නැහැ කියනවා. මේ දවස්වල ගොඩක් එනවා බබාලට රෑෂස් එහෙම. ඉතින් ඊළඟට එයාවත් නාවල එයාවත් ඩ්‍රෙස් කරලා එයාට කෑම ටිකක් දීලා මං ආව මේ ටික බලන්න. ඉතින් මේක හස්බන්ඩ් ගෙනාපු තෑග්ගක්. ඒ කියන්නේ සර්ප්‍රයිස් එකක්. ඒ කියන්නේ මාර මාස හිතුන මේ දේවල් වලට. ඉතින් මට හරියට ඕන වෙනවා කියලා හිතපු දේවල් තමයි ගොඩක්ම ගෙනල්ල තිබ්බේ. ඉතින් ඒක එකක් තමයි මේක. ඉතින් මේකටත් මට ගොඩක් ආස හිතුණා. ඉතින් මේ ගොඩක් හොඳ මේ හැඳි සෙට් එකක්. ගොඩක් බරයි, හොඳ සෙට් එකක් මේක. ඉතින් සාමාන්‍ය අපි ගෙදර ඒ වගේව තමයි තියෙන්නේ. තාත්තා ඒ දවස්වල රටේ ඉඳන් එනකොට එහෙම ගෙනාපු ඒවා. ඉතින් ඒ වගේම හොඳ සෙට් එකක් තමයි මේකත්. ඉතින් මම මේ ටික හුසියේ මට ඕන විදිහට තියාගන්න මේ කැරෙන්ජ් කරන ගමන් ඉන්නේ. ඒ වගේම මේකට වෙනමම පෝච්චයක් වගේ එකක් ගන්න ඕන දාලා තියන්න. ඒ වුණාට මං ගම වීදුරු එකක් තමයි තිබ්බේ. ඉතින් මං ඒකට නෙට් එකක් යටින් දාලා මේ විදිහට ඔක්කොම දැම්මා. ඉතින් ඊළඟට වැඩ ගොඩක් තිබ්බා. ඉතින් ඒ දේවල් කරන්න තමයි ගියේ. ඉතින් ඊළඟට එන ගමන් පැණිකොඹුලු තියෙනවා මේ දවස්වල ගොඩක්. හොඳ ඒවා තමයි තියෙන්නේ. ඉතින් ඒ ටිකත් ඒකෙන්නුත් අරගෙන එහෙමම ගෙදර ආවා. ඉතින් මෙතන ලූණු ගෙඩියක් මං කපලා අරගත්තා. ඒකට කෑලි මිරිස් ටිකකුයි ගම්මිරිස් ටිකකුයි කහකුඩු ටිකකුයි ලුණු ටිකකුයි දාලා මේ විදිහට හොඳට තෙල්වල බැදගත්තා. ඉතින් මම මේ වගේ පොඩි ප්‍රමාණයක් වැදගත්තේ ගෙදර තව ඒ වගේම හදපු කරිස් ටිකක් තිබ්බා. ඉතින් ඒකට එකතු කරගන්න මදි වේ කියලා හිතපු නිසා. ඉතින් ඒ විදිහ තමයි කරි එක හදාගන්නේ. ඉතින් වෙන මොකුත් දාන්න නැහැ මේකට. අපි තෙල් ටිකක් දාලා ඒකට ලුණු තක්කාලි ඔමිරිස් එහෙම දාලා ගම්මිරිස් ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි කහකුඩු ටිකකුයි ලුණු ටිකකුයි තමයි එකතු කරලා මේක හොඳට මේ විදිහට මික්ස් කරලා අරගන්න ඕන. ඉතින් ඊළඟට අපි අද හදන රෙසිපි එකට මේ විදිහට පාන් ඕන වෙනවා. ඉතින් මම පාන් පෙති තරගෙන ආවෙනකොටම ඒ කියන්නේ පෙති කපපු පාන්. ඉතින් මේක මේ විදිහට රොම් හැඩයට කපා ගන්න ඕන. ඉතින් මේක ගොඩක් අමාරු වුණා. මට ප්ලාස්ටික් මුඩියක් තියලා මං කපා ගත්තා. මේක සිල්වර් එකකින් නම් හොඳට කපා ගන්න පුළුවන්. ඒ වුණාට මං ගාව තිබ්බ හරි සයිස් එකට මේ ප්ලාස්ටික් මුඩිය තමයි. ඉතින් මම මේක පිහෙන් හරි කපා ගත්තා. ඉතින් මේ විදිහට දෙක දෙක තියලා මේ විදිහට කපා ගන්න. ඒ කියන්නේ පාන් පෙති දෙක දෙක තියලා. මේක මාරම රසයි. මේක බ්‍රෙඩ් පොකට් රෙසිපි එක. මාරම රසයි. මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් රෙසිපි එකක්. ඉතින් මටත් හිතෙන ට්‍රයි කරලා බලන්න. හස්බන්ඩ්ත් ගොඩක් ආස වුණා, ගොඩක් රසයි කියලාත් කිව්වා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. ඉතින් මේ විදිහට මම පාන් පෙති දෙක දෙක තියලා මේ විදිහට කපා ගත්ත රවුන්ඩ් ටික. ඊළඟට ඒ වගේම මේ පෙති දෙක දෙකම තියලා මේ විදිහට ටිකක් රෝල් කරගන්න. ටිකක් හද කරලා රෝල් කරගන්න.
ඊළඟට මේකට අපිට බිත්තර ඕන වෙනවා. ඉතින් ඒකට ලුණු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි දාලා හොඳට මික්ස් කරලා තමයි අරගන්න ඕනේ. ඉතින් මෙතන බිත්තර දෙකක් වගේ අරගන්න. මම එකක් තමයි කලින් අරගත්තේ. ඊළඟට මම අනිත් එක දාගත්තා. ඉතින් මේක හොඳට මික්ස් කරලා පාන් පෙති දෙක දෙක අපි රෝල් කරලා තියෙන ඒක මේකේ ඩිප් බිත්තර වල ඩිප් කරලා ඒක කුඩු වල දා ගන්න ඕන. දාලා තමයි අපි මේක ෆ්‍රයි කරන්නේ. ඉතින් ඔයාලට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඒ ස්ටෙප්ස් ටික කොහොමද කියලා. ඉතින් ඊළඟට දැන් ඔක්කොම ටික මම හදාගෙන ඉවරයි. දැන් ඉතින් හොඳට ෆ්‍රයි කරගන්න තමයි යන්නේ. ඉතින් මේක ෆ්‍රයි කරනකොට මේ විදිහට ටිකක් පිම්බිලා අර පැනිස් එකක් වගේ හොඳට පිම්බිලා එනවා පූරි එකක් වගේ. ඉතින් එහෙම වුණනම් අපිට මේ බ්‍රෙඩ් පැකට් එක හොඳට හදාගන්න පුළුවන්. ඉතින් ලාවට මේ විදිහට ගින්දර ලාවට පත්තු කරලා ඉතින් මේ විදිහට තියාගන්න. එතකොට හොඳ ලස්සන গোল্ডන් කලර් එකක් එනකොට මේක ලිපෙන් බාගන්න. ඒ කියන්නේ තෙල් වලින්. ඊළඟට නිවුනට පස්සේ මෙන්න මේ විදියට කපා ගන්න. මම නම් උණුනේම කපා ගත්තා. ටිකක් නිවුනට පස්සේ කපා ගන්න. එහෙම නැත්නම් අමාරුයි අතට අරගන්න. ඉතින් ඊළඟට මේ විදියට ඒ කඩේ එක තමයි ඇතුලෙන් තියාගන්න ඕන. ඉතින් ඊළඟට මම මේ දිහට ඔක්කොම බ්‍රෙඩ් පැකට්ස් ටික හදාගත්තා. ඊළඟට චීස් කෑල්ලකට සෝස් ටිකක් දාලා මේ වගේ ලස්සන පාටක් එන්න මම මේ දිහේ මික්ස් කරගත්තා. ඉතින් ඔයාලට චීස් නැත්නම් බටර් හරි එකතු කරගන්න. නිකන් මේකෙනුත් තව වෙනස්ම රිච් රසයක් එනවා ඒ හින්දා. ඉතින් මේක අනිවාර්ය නැහැ. ඔයාලට සෝස් ටිකක් විතරක් එහෙම නැත්නම් මයනිස් ටිකක් විතරක් උඩින් පොඩ්ඩක් වගේ දාගෙන කන්නත් පුළුවන්. එහෙම නැතුව නිකන්ම මේ විදිහට මයනිස් සෝස් නැතුව හදාගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට හැදුවේ හස්බන් ගොඩක් චීස් වලට එහෙම චීස් රසයට එහෙම ගොඩක් ආසයි. ඒ හින්දා මම ටිකක් මේ විදිහට ගාගත්තා ඊට උඩින්.
ඉතින් ඊළඟට ජූස් එකට මම වටමලෙන් ජූස් එකක් තමයි හදාගත්තේ. ඉතින් මම මේක රෙසිපි එහෙම වලට දැම්මේ නැහැ කියනවා. ඒක ගොඩක් ලේසි එකක් නේ. ඒ හින්දා ඊළඟට වලුණේකකුත් හදාගත්තා. ඒක බාදාම් ඒ කියන්නේ බාදාම් එහෙම දාලා ඒක මේ ෆලුඩ මික්ස් එකක් හදාගත්තා. ඉතින් ඒකත් තියෙනවා. ඉතින් ආයෙත් මේ වගේ ෆලුඩ එහෙම ෆලුඩා ඒ වගේම නෙස්කැෆේ මිල්ක් ෂේක් අර මේ එහෙම තියෙනවනේ ජූස් එහෙම. ඉතින් ඔයාලට ඒ වගේ ඩ්‍රින්ක්ස් එහෙම රෙසිපිසුත් ඕනෙම නම් කියන්න අනිවාර්යෙන්. මම ඒ වගේ රෙසිපිසුත් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න. ඒ කියන්නේ ඩ්‍රින්ක්ස් එහෙම හදන විදියත් ඕනෙම නම් කියන්න. ඊළඟට දැන් බිත්තරත් හම්බගෙන තියෙන්නේ. ඒ වගේම මෙතන රටින්දි තියෙනවා. ඒ වගේම සම්බල් එක තියෙනවා කැන්තු එක බොන්න. ඒ වගේම බ්‍රෙඩ් පොකට්ස් එකක් තියෙනවා. ඉතින් ඊළඟට දැන් අපි නෝඹ අරින්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් නම් ගොඩාක්ම සම්පූර්ණයි වගේ කියලා හිතෙනවා නෝඹ අරින්න කොටත්. ඉතින් හස්බන්ඩ් ළඟ ඉන්නකොට මාෂාල්ලායි කියලා ඒක වෙනමම සතුටක්. ඒ හින්දා නැත්තම් අම්මයි තාත්තයි මයි විතරයිනේ නෝඹ අරින්නේ. දැන් හස්බන්ඩ් ඉන්නවා. ඉතින් මරම සතුටුයි අල්හම්දුලිල්ලා කියලා. ඉතින් ඊළඟට දැන් අපි නෝඹ අරින ගමන් ඉන්නේ. ඊළඟ බ්ලොග් එක ඉන්ෂාල්ලා ගොඩාක් ඔයාලා ඉන්ට්‍රෙස්ට් වෙන විදිය බ්ලොග් එකක් තමයි මම අරගෙන හිතාගෙන ඉන්නේ. ඔයාලා මගේ වීඩියෝස් වලට එහෙම කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයාර් කරලා ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. එතකොට දාන හැම වීඩියෝ එකකම notification ඔයාලට එයි. සල ගොඩක්ම මේ වගේ චුටි චුටි ෂොපින් බ්ලොග්ස් තේවි. ඉතින් මම මේ ගිහිලා තියෙන පින් ඒ කියන්නේ ගාල්ලේ කලෙදාන එකේ තියෙන පින්ච කලෙක්ෂන්ස් එකට. ඉතින් එහේ ගොඩක් ලාභයි අඳුම් එහෙම. ඉතින් ඊළඟට බාදන් ඩ්‍රින්ක් එකක් එහෙම හස්බන් ගෙන්නලා තිබ්බ රෑ. ඉතින් ඒකත් බීලා තමයි නිදාගත්තේ. අද දවසේ මේ විදිහට තමයි ගෙවුනේ. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් ඉන්ෂාල්ලා. එහෙනම් හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්.